දිවරින් 6 දිනක රැගත් දෙවොන් පහ දිවර යාත්‍රාව දිවර කටයුතු සඳහා ගමන් ආරම්භ කළේ තංගල්ල දිවර වරායෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සතපුම් 365ක දුරින් වූ ගැඹුරු මුහුදේදී එම යාත්‍රාවේ සිටි දිවරින් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූයේ මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීම හේතුවෙන් දිවරින් 4 දිනක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දෙදෙනෙකු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ඒ ආසන්නයේම තිබූ දිවර යාත්‍රාවක් අදාළ යාත්‍රාව වෙත යොමු කෙරුණා. එමෙන්ම දිවරින් ගොඩබිමට රැගෙනීම සඳහා සහය දෙන ලෙස දිවර හා ජල්ජ සම්පත් දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලීමක් කළා. නාවික හමුදා වෛද්‍යවරයෙකු මගින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අසාධ්‍ය තත්ත්වයේ සිටි දිවරින් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කෙරුණු අතර විජේබාහු නෞකාවද ඩෙවොන් පහ දිවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරුණා. බහුදින දිවර යාත්‍රාවාසන්නේ තිබූ සිංගප්පූරු දජ යටතේ යාත්‍රා ක්‍රමින් සිටි MV කොටා කැමිල් වෙළඳ නෞකාව මගින් අද උදැසන අසාධ්‍ය තත්ත්වයේ සිටි දිවරින් දෙදෙනා බේරාගනු ලැබුවේ නාවික හමුදාව ලබා දුන් තොරතුරුවලට අනුවයි. එම නෞකාව මගින් දිවරින් විජේබාහු නෞකාව වෙත ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. සිංගප්පූරු දජ යටතේ යාත්‍රා කරන නෞකාව මගින් දැනට ජීවත්ව සිටින දිවරින් දෙදෙනාව නෞකාව වෙත ලබා ගත්තා. නෞකාවේ දැනට හම්බන්තොට වරායදේශයට ගමන් කරමින් සිටින්නේ. ඉදිරියේදී නාවික හමුදාවේ විජේබාහු නෞකාව නෞකාවෙන් දිවරින් ලබාගෙන විජේබාහු නෞකාවේ සිටින වෛද්‍ය කණ්ඩායම මගින් වැඩිදුර ප්‍රතිකාර ආරම්භ කිරීමට නියමිතයි. දෙවන් පහ පුතා දිවර යාත්‍රාව දැනට තවත් ශ්‍රී ලංකාවේ දිවර යාත්‍රා කීපයක් සමග ලංකාව දෙසට ධාවනය කරමින් පවතිනවා. බේරාගත් දිවරින් ගොඩබිමට රැගෙනීමෙන් සිටියදී තවත් දිවරයෙකු ජීවිතක්ෂයට පත් වූ බව නාවික හමුදාව පවසනවා. වෙළඳ නාවික යාත්‍රාවට ගත්ත දිවරයන් දෙදෙනෙකුගෙන් එක්කයෙකු මියගිය බව තමයි මට දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ අනුව දිවර යාත්‍රාවේ හිටපු දිවර කාර්මිකයන් 6 දෙනාගෙන් 5 දෙනෙකු මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.